ඒ වගේම තමයි අපි 280 විතර වගේ වෙන වැඩමුළුවකදී අපි වක්කලි මහරහතන් වහන්සේ පිළිබඳ කතාවකුත් නැත්නම් සූත්‍රයකුත් අපි මේ අපි ගත්ත ဒုတိය සමාධි සූත්‍රය වගේ ගත්තා. වක්කලි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කිලියට වෙලා දවස් 3ක් බුදුරජාණන් වහන්සේගේ රූපෙ දිහා බලන් හිටියා. ඒ තරම්ම රූප සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ තිද දුන්නා ඕනේ කමක් නැයි කර පුදුමාකාර ආසාවක් නැතිනේ. දැන් ওই මිනිස්සුන්ට තියෙන රූප සුන්දරී තරඟ බලන්න තියෙන ආතාවක් ගෑනු එළුවෙන් එහාට මෙහාට ඇවිද ඇවිද යනකොට අපේ අම්මේ වීදම් කරගෙන බලන්නේ. දැන් දැකපුණේ ටිකක් වාගේ. ඒක බුදුහාමරෝ දැක්කට ලොකුවටනේ දැන් ඒක කරලා තියෙන්නේ. ඒක ටික ටිකක් කීයේද? ඒකට රෙද්ද උසන්න ගෑනු කොච්චර ඉන්නවද ලෝකේ? ඒිට හම්බන් මේ ඒකත් හරි පිස්සුවක් ඒක. මේ වගේ තමයි වක්කලි හාමුදුරන් තුනේ බුදුජානනාංශිකේ දෙත්සක් මහ පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන තියා බල අන්තිම තුන්වෙනි දවසේ වක්කලි බුදුට කිව්වා බුදුජානන්සේ මේ දෙසිස් කුණ බෙදියා බලලා වක්කලීමට ඇති වැඩක් නැහැ. උඹ ගිහිල්ලා බණ භාවනාවක් කරගන්න කියලා. බුදුරජාන්සේ තමන්ගේ ශරීරයට කිව්වේ දෙතිස් කුණ පෙකේලා. අපි එහෙම කියන්න කැමති නැහැනේ. අපි කියන්නේ බුදුන්සේගේ ධාතුන් කියලානේ. මේ පූතිකය දිහා බල්ල ඇති වැඩේ මොකද්ද වක්කලි ගිහිල්ලා උඹේ වැඩක් කරගන්න කියලා. ඉතින් වක්කලි හාමුදුරුවෝ එළියට ගිහිල්ලා බාන භාවනා කරගෙන හිටියා. ඒ කියන්නේ සෑහෙන නැත්නම් පැවිදි වෙන්න තරම් උනන්දුවක් නැහෙනි. නමුත් මාර්ගඵල ලබා ගන්න බැරි වුණා. මරණ මොහොත එනකොට ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයට පත් වුණාට බුදුන් දැකපු ලස්සන ශ්‍රී ශරීරයත් මතක් කරගන්න බැරි වුණා. තමන්ගේ හිතේ තිබුණ සතුටක් නැති වුණා පුදුම වික්ෂිප්ත භාවයකට පත් වුණා. අර වගේම පණිවිඩයක් ගන්නවා අනේ බුදුරජාන් වහන්සේට කියන්නේ වක්කලීට අන්තිමයි වැඩෙත් ජෝම් බාස්ට ගිහිල්ලා තියෙන කියා. පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා වක්කලී මොකද කියලා. මේ විද වික්ෂිප්ත දානේ සවාන්ත අහන්න දෙයක් නැහැ සම්පූර්ණ වික්ෂිප්තයි. පස්සේ බුදුරජාන් වහන්සේ මතක් කරලා කියනවා මේ වාගේ තමන්ට පාලනය කරගන්න බැරි හිතක් තියාගෙන මේ හිතට මගේ කිව්වොත් ඔය හිත ඕක තමයි කරන්නේ මරණ වෙලාව. මේ පාලනය කරගන්න බැරි කයක් තියාගෙන මේක මගේ කිව්වොත් ඔය කය ওই ටික තමයි අපිට කරන්නේ මරණ වෙලාවේ. මේ ශරීරයෙන් දැනෙන වේදනා තියෙනවනේ. රිදීම්, කැක්කුම්, පිපුරුම් මේවා මගේ කියාගත්තොත් ඔව් අපිට දෙනවා දෙවිල්ලක් මරණ වෙලාවේදී පෙත්ත කපලා යන්න. යම් සංඥාවක් තියෙ මම ගෑනු කෙනෙක් මම පිරිමි කෙනෙක් මම කුලවන්තයි මම ධනවන්තයි මම තරුණයි මම ලෙඩ රෝග මට නැහැ මට අරක තියෙනවා මේක තියෙනවා ඔය සේරම අන්තිමට ඝෝර විස සහිත සර්පෙක් වගේ මතකේ අපිට පහර දෙනවා මරණ වෙලාව. අපි යම් යම් කෙරුම් කරලා තියෙනවානේ ලංකා ජීවත් වෙන කාලේ සංස්කාර මෙච්චර දරු හදලා තියෙනවා මෙච්චර පොත්පත් තියෙනවා මෙච්චර විහාර හදලා තියෙනවා මෙච්චර කොත්පලන්දලා තියෙනවා මෙච්චර අපි නම් ගොඩක් ලයිස් තියෙනවා ඔය සේරම අපිට විෂ ගෝර සර්පෙක් වගේ ඇවිල්ලා වද දෙනවා. ඒ නිසා වික්ෂිප්ත භාවයේ තමයි එම කෙනෙකුට ඉතුරු වෙන්නේ. එයාගේ මේ හදාගත්ත හිතක් නැහැ නැත්නම් මැරෙන්න ඉස්සෙල්ලම මේ ළමා දෙල්ලන් වැලි දෙල්ලන් battu වෙන ඒවා ගැන ඔච්චර හයියෙන් කතා කරන්න දෙයක් නැහැ. මොඹේ භාවනාවක් කරගනින් කියන එක වෙනුවට මෙව්ව එකතු කරගෙන කටිට ඕක තමයි වෙන්නේ කියලා බුදුරජාණන්සේගේ හිත සනසලා ඊට පස්සේ වක්කලි හාමුදුරුවන්ට ලොකු සතුටක් ඇති වෙනවා. අර වික්ෂිප්ත භාව වෙනුවට දැන් බුදුරජාණන්සේත් වැඩියා. බුදුරජාණන්සේ කියනවා ඔබ තියාගෙන ඉන්න දේ තිබ්බොත් නම් මරණ වෙලාදී ඔච්චර තමයි වෙන්නේ කියලා. ඒක පාරට හිත ප්‍රසාද භාවයකටපත් වෙනවා. මේ වක්කලි හාමුදුරුවෝ දන්නා සුළු වෙලාවක් යෝග තියෙන්නේ කියලා. ආයසරයක් හිතාර අච්චාරු දැම්මා වගේ මඩපුවක් ගෙඩියක් වගේ අර තුප්පහයි නීච තුච්ච තත්ත්වයට වැටෙනවා කියලා. ඒ ගමම්ම දැලිපී අරගෙන බෙල්ල කපා ගන්නවා. අර හොඳට හිත පවතින වෙලාවෙම දන්නවා තා පොඩ්ඩකින් වැඩේ යනවායි කියලා. ඒතර බුදුරජාන් වහන්සේත් උපදෙස් දීලා ළඟ දනකට වෙලා වැඩ ඉන්නවා. බුදුරජාන් ශ්‍රී මේක නිකන් ගෙස් කරා වගේ වෙන්න පුළුවන් වගේ. පහුවෙන්ද යනවා යනකොට වක්කලි හැමරගේ ශරීරයේ තියෙන දරකඩක් වගේ වැටිලා බිල්ල කපාල. එතකොට බුදුරජාසේ සංඝය අරගෙන වඩින්න. ඒකල අහනවා මහන්නේ මේ වටේ උඹලට පේනවද හෙවණලක් කැවිදිනවා වගේ. උඹලට පේනවද දුමාරයක් වගේ එකක් තියෙනවා. ඔව් මේ තමයි මාර්යා හොයනවා
මේ වක්කලීගේ නැති වෙච්ච විඥාණයට මොකද උනේ කියලා. බල දන්නවද මොකද උනේ වක්කනේ බෙල්ල කපා ගන්නවත් එක්කම රහත් උනායි කියලා. උදේ චිත්ත tattwe හිටියා අධික වේදනාවක් ආවේ ඒක මතම භවනා කරලා සමශීශීව මිය යෑම සහ රහත් වීම එකට සිද්ධ වුණා. එතකොට ඒ හිත ඊට පස්සේ රඳන්නේ නැහැ නේ මොකේකවත්. දැන් මේ හිත එක්ක ශරීරේ මගේ රූපේ කියන එකේ රඳලා තියෙනවා. ඒක නම් මේ රූප ලාවන්‍ය කර කර පෙන්න පෙන්න අනම්මනම් කරන්නේ. විශේෂයෙන්ම අවුරුදු 20-30 දශකයේ වර්ණ දශකයේ කියලා කියන්නේ. දැන් ඉන්න මේ නාකි හොල්මන් වලට නම් ගෝ මතකත් නැහැ දැන්. ඒක දැන් ඉතින් හොඳටම හැට පිටලා හොට බිම යනනේ තියෙන්නේ. නැවත 30 දශකයේ කියලා කියන්නේ කවුරුත් නිකන් පෙන්කෙලින වයසනේ. ඒක අල්ලගන්නේ මුළු ලෝකෙම අද දුවන්නේ රූප ලාවන්‍යන්නේ. අද ලෝකේ තියෙන ප්‍රධානම ආදායම් ක්‍රමය තමයි මේ ගෑනුගේ රෙද්ද උසලා පෙන්නන එක. ලංකාවේ ඒකත් එක බුදු පිළිම විකුණන එක. ওই දෙකම වියදම් කරන පුදුම විදියට පත්තරවල පිටු හැදෙනවා වෙසක් කාඩ් ගහනවා. ওই දෙක විකුණලා තමයි ජීවත් වෙන්නේ. ඒක දැක්කට ඇති වෙන්නේ නැහැ. බුදු පිළිම දැක්කට ඇති වෙන්නේ නැහැ. ගෑනුගේ හෙළුව දැක්කාම ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකටම තමයි ලෝකේ හම්බ කරන ක්‍රම තියෙන්නේ. ඒකට ඉතින් 20-30 අද ළමයි ඉතුරු වෙලා නැහැ ඔක්කොමල විනාශ කරලා ඉවරයි. ඒගොල්ල තමයි ඔය දියුණු රටවල් වල ප්‍රධාන වශයෙන් ආයතන වල නායකත්වය කරන කටයුතු කරන යන් බ්ලඩ් කියලා. ඒගොල්ලන්ගේ ක්‍රමවිදිය ඔය නායක ඉහෙනේකට පැවිච්ච මිනිස්සුන්ට ගරු කරන්නේ. ඒගොල්ලන්ගේ ක්‍රමයේ තියෙන ආස්වාදේ ඉඳුරම් පිනවීම. ඉතින් මේකත් ලෝකයක් දහරමානිස් කියලා මේ වගේ වෙනකොට කොළඹ නගරේ රැට සිරිපුරමිනි ප්‍රීති සාගරේ දී රජයත් කරන්න නැහැ. ඉතින් කොයින් හරි සල්ලි එපා යපා. සිංගප්පූරුවේ හදලා තියෙනවා ඒක මේ පුංචි රටක් සිංගප්පූරු කියන්නේ ඇත්තට අගනුවරක් විතරයි ඒක. වෙන රටක් නැහැ. අර මැලේසියාවේ අන්තිම තියෙන පුංචි කොනක්. ඒගොල්ලෝ මුහුද ගොඩ කෙරුවා අක්කර පහක් විතර. ඒ අක්කර පහේ කැසිනෝ ගැහුවා. සූදු කෙරෙන තැන. සිංගප්පූරු එක්කෙනෙක් යනවා නම් ඒකට ඩොලර් 500ක් පෙන්වන්න ඕනේ යන්න. බිටටින් ගිය කට්ටියට තල්ලි ගන්න ඕනේ නැහැ. ඒකේ තියෙන මත්පැන් පානේද, ස්ත්‍රී දූෂණයේද, සූදු කෙලිද ඔක්කොම තියෙනවා. පුදුමාකාර ආදායමක් තියෙනවා. අර මූදු ගැඩු කරපු සල්ලි හම්බෙලා තියෙනවා. උස කනූඩ පේනවා නිකන් නමක් නතර කරලා තියෙනවා වගේ මුගක් උඩ. ඒ වගේ තමයි ඔය සූදු කෙලි. රට හරි දියුණුයි. ඔක්කොම මේ තරුණ ජනතාව තමයි පාලනය කරන්නේ. ඒකක් තමයි අපිට මේ සිංගප්පූරු කියලා කියන්නේ. සිංගප්පූරු නෙවෙයි. මේක හදන්න ඉස්සෙල්ල සිංගප්පූරුවේ ලීක් වානියු ලංකාවට ඇවිල්ලා කළා. මම කවදා හරි සිංගප්පූරුව ලංකාවේ තරමට දියුණු කරනවායි කියලා. එතකොට ලංකාව හරි සශ්‍රීකයි. දැන් අද අපිට සිංගප්පූරුවක් වෙන්න බැරුව සිංගප්පූරු වෙලා තියෙනවා. තනි කර කැසිනෝ. ඉතින් ඒ රූපේ අල්ලගෙනනේ අපි මේ මුළු ජීවිතේම ගත කරන්නේ. මේ මගේ දරුවා, මේ මගේ නිශ්චල දේපොළ, මේ මගේ ඇඟ, මෙහෙමයි මේක දිග, මෙහෙමයි පළල, මෙහෙමයි නිලියක් ගැන පත්තරේ දැම්මනම් මෙච්චර ගැඹුරයි මෙච්චර දිගයි කියලා විස්තර දානවා දැකලා තියෙනවනේ.